ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය, මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාණයන් මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ තුන්වන දේශනයයි අද දෙලලා තියෙන්නේ. කලින් දවසේ දේශනයේදී අපි දියසුලි උපමාවකින් සංසාරයත් නිබ්බාණයත්, සංසරණයත් නිස්සරණයත් පිළිබඳ අදහස මතුවෙන ආකාරයකට එක්තරා විස්තරයක් කළා. ඒ වගේම පටිච්චසමුප්පාදයේ සමුදය නිරෝධ කියන ඒ දෙපැත්තම තේරුම් ගැනීමට අදාළ වන සාධක සූත්‍ර එහෙමත් අපි ඉදිරිපත් කළා. මේ දියසුලිය ගැන කල්පනා කරලා බලනවා නම් තව සමාන්තර ගැළපීමක් වශයෙන් මේ පටිච්චසමුප්පාදයේ අංගත් සමග මේ දියසුලියේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව ගලා බහින මහා ජලකඳට එරෙහිව යා හැකිය කියා හිතන ඒ අවිද්‍යාව තමයි දියසුලිය ආරම්භය. මේ අවිද්‍යාව නිසා උසිගැන්වෙන, අවිද්‍යාව මගින් උසිගැන්වෙන යම්කිසි අරහැඳීම් රාශියක් තියෙනවා නම් අර දියවැල ඉදිරියට ගෙන යන ඒවා අපිට හිතා ගන්න පුළුවන් සංස්කාර හැටියට. ඊළඟට ඒ විදිහට දියවැල ඉදිරියට ගිහිල්ලා අර මහා ජලකඳෙහි හැපිලා ඒ දියසුලියක් බවට පත් වෙන අවස්ථාවේදී අපිට හිතා ගන්න පුළුවනි දියවැල පීරාගෙන ඉදිරියට ඇදීම තමයි විඥාණය. ඒ කාර මහා ජලකඳත් එක්ක හැප්පිලා ඊළඟට නාම රූප හැටියට එක්තරා ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඊළඟට ඒ නාම රූපෙහිම වැඩුණු අවස්ථාව හැටියට සලකන්න පුළුවනි සලායතන කියලා පටිච්ච සමුප්පාදයේ දක්වන අංගය. අපිට ඒක මේ දියසුලි ආශ්‍රයෙන් හිතා ගන්න පුළුවනි. අර දියසුලිය කාලයක් තිබීමෙන්, පාතාලයක් හැරීමෙන් ඒ පාතාලයේ තිබෙන ක්‍රියාකාරීත්වය සලායතන හැටියට ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම පාතාලයේ හැටියට සලකන්න පුළුවනි ශාරීරික වේදනාව. බුදු පියාණන් වහන්සේගේ එක්තරා දේශනාවක් තියෙනවා සංයුත් සංගේ වේදනා සංයුත්තේ. ශාරීරිකාණං හෝ ඒතං භික්කවේ දුක්ඛාණං වේදනාණං අධිවචනං යදිනම් පාතාලෝති කියලා. මහණෙනි, පාතාලය කියලා කියන්නේ ශාරීරික දුක්ඛ වේදනාවලටම කියන වෙන නමක් කියලා. ඉතින් එහෙම වැළුවහම මේ භවයේ සත්‍යයට තණ්හා පිපාසයක් ඇති වෙන්නේ අර වේදනාව නිසායි. ඒ සූත්‍රයේම සඳහන් වෙනවා අශෘතවත් ප්‍රත්‍යඥයා දුක් වේදනා වලින් පීඩිත වූ අවස්ථාවේ සැප වේදනා සොයනමය. මක්නිසාද? සැප වේදනා හැර දුක් වේදනා වලින් මිදීමක් අශෘතවත් ප්‍රත්‍යඥයාට පේන්නේ නැත කියලා. එහෙම ගත්තොත් අර පාතාලයේ ඇන්වීමක් නැති වේදනා රාශියයි. ඒවා නිවා ගැනීමට තිබෙන පිපාසය වගේ පාතාලයෙන් නැගෙන ආකර්ෂණ වේගය. ඒ ආකර්ෂණ බලයම තමයි ඊළඟට එන උපාදානය. තණ්හායම තිබෙන ඇදගන්නා ස්වභාවයේ උපාදානයයි. ඊළඟට උපාදින්න වශයෙන් අවට ඇති කොලාතු රොඩු ආදී හැම දෙයක්ම ඒකට ඇදගෙන භවයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ අත දික් කරලා පෙන්වන්න පුළුවන් විදිහේ තැන. උපාදින්න වශයෙන් ඒ දියසුලියේ තිබෙන දේවල් ආශ්‍රයෙන් පෙන්වන්න කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන් බොහෝ දුරට මේ දියසුලියේ උපමාව ආශ්‍රයෙන් පටිච්චසමුප්පාද ධර්මය ගැන අපි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ පටිච්චසමුප්පාද ධර්මතාව දැකීම ඇත්ත වශයෙන්ම ධර්ම චක්ෂුෂයක් හැටියට දක්වනවා. ධර්ම චක්ෂුෂයක් පහළ වීම හැටියට. ඒ කියන්නේ සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙනවා විරජං වීතමනං ධම්මචක්ඛුං උදපාදි. නික්ලේශී වූ, පිරිසිදු වූ, නිර්මල වූ ධර්ම චක්ෂුෂය පහළ වුණා කියලා.
ඒ ධර්ම චක්ෂුෂය හඳුන්වන පාඨයක් නිතරම වගේ සූත්‍රවල සඳහන් වෙනවා. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. එහි තේරුම හටගන්නා ස්වභාවය ඇති යම් කිසිවක් වේද ඒ සියල්ලම නිරුද්ධ වන ස්වභාවයද ඇත්තේ. ඒක සමහර අවස්ථාවල කෙටියෙන් උත්සන්ධාන වෙනවා. සමුදයෝ සමුදයෝ නිරෝධෝ නිරෝධෝ කියන පද යුගලේ. ඒ දකින ආකාරය හරියටම කිව්වා වගේමයි කියවෙන්නේ. හට ගැනීමක් තියෙනවා. නිරුද්ධ වීමක් තියෙනවා. මේ දෙක අතර සම්බන්ධයයි යම් කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං හට ගන්නා ස්වභාවය ඇති යම් කිසිවක් වේද ඒ හැම දෙයකම නිරුද්ධ වන ස්වභාවයද ඇත්තේය. මේ කිමනේ අපට පෙන්නවා සංසාර ගැටලුව තුළම නිබ්බාණය දැකීමේ ශක්තිය තමයි මේ ධර්ම චක්ෂුෂය කියලා කියන්නේ. සංසාරයත් නිර්වාණයත් කියන දෙක බොහොම ඈතට දමාගෙන දෙපිලක් කරගෙන හිතන ආකාරයටම බලනකොට නිකුත් ගැටලු මතුවෙනවා. නමුත් මෙතන අපිට පේනවා දුක්ඛයට සමුදය සොයාගෙන නිරෝධයට මාර්ගය පාදා ගත්තාම චතුරාර්ය සත්‍යයම අවබෝධයෙන් නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වගේ මේ සංසාර දිය සුලිය කරකැවෙන ආකාරය වටහාගෙන ඒ නැවැත්වීමට ක්‍රමයක් තියෙනවා නම් ඒක අනුගමනය කිරීමෙන් මේ දිය සුලිය නතර කරන්න පුළුවන් කියන එක. කලින් අපි සඳහන් කළ ගාථා ධර්මවල ආකාරයට රහතන් වහන්සේ පිළිබඳව දිය සුලියක් නැත කියලා ප්‍රකාශ වුණා කලින් දේශනේ. දියසුලිය සංසිඳුණාට පස්සේ තත්ත්වය කල්පනා කරලා බලනකොට කෙනෙක් ඇහුවොත් අර දියසුලිය කොහෙද ගියේ කියලා අපිට මොකක්ද දෙන්න වෙන පිළිතුර? හරියට අර ගින්න කොහෙටද ගියේ කියලා අහපු ප්‍රශ්නෙට පිළිතුර දෙන්න අමාරු වගේ තත්ත්වයක් එතන තියෙනවා. මොකක්ද? අපි දියසුලිය කියලා කිව්වේ අර දියවැලට. මහා ජලකඳ පීරාගෙන ඉදිරියට ඇදිලා ගිය දියවැලේ තිබෙන්නේ අවට තිබෙනවා වගේ ජලයමයි. එතකොට මේ දෙක එකතු වෙනවා කියලා කියන්නත් බෑ. මේක වෙන කොහිවත් හැංගුණාය කියලා කියන්නත් බෑ. අමුතු විදිහේ තත්ත්වයක් මෙතන තියෙනවා. ඇත්ත වශයෙන් කියන්න වෙන්නේ කුමක්ද? යම් යම් හේතු ප්‍රත්‍ය නිසා යම් කිසි ක්‍රියාකාරීත්වයක් තිබුණා. ලෝක ව්‍යවහාරයට නගලා අහවල් තැන කියලා අතන හරි මෙතන හරි කියලා කියන්න පුළුවන් ක්‍රමයක් තිබුණා. ඒ ව්‍යවහාර මාත්‍රේ නැති වුණා. අර ගින්න පිළිබඳ තත්ත්වෙමයි මෙතන තියෙන්නේ. ගින්න කියලා වචනයක් දාගත්තේ සංකල්පයක් හදාගත්තේ හේතු ප්‍රත්‍යයන් නිසා උපාදානයන් නිසා ඇති වුණ එක්තරා තත්ත්වයක් දැක්වීමට. ඔන්න ඔය විදිහට ඔයිනොත් අපට පෙනෙනවා සංකල්ප තුලයි මේ අවිද්‍යාව සැඟවිලා තියෙන්නේ. ලෝකය ආයක නොදැනයි සමහර විට සංකල්ප කොට ගහගෙන ඒවා නිවණේදී දැකීමට බලාපොරොත්තු වෙන්නේ. සංකල්ප ලැබිස්තු නිවනේදී පේනවා කියලා සමහර විට කෙනෙක් හිතනවා. එහෙම එකක් නොවේ මෙතන தත්ත්වය. මේ සංකල්ප වලම තිබෙනවා අවිද්‍යාව ගැබ්බෙලා. ඒවා විඳීමේ ශක්තියයි, ඒවා විනිවිද දැකීමේ ශක්තියයි පළමුවෙන්ම පහළ වෙන්නේ සෝවාන් මාර්ගඥානෙ. ඒක තමයි උද්‍යත්තගාමිනී පඤ්ඤා අරියානි බේධිකා කියලා සඳහන් වෙන්නේ. උද්‍යත්තගාමී කියන්නේ උද්‍යාව්‍යය දැකීමේ ශක්තිය. සමුදය නිරෝධ කියන එකමයි. හට ගැනීම නැතිවීම දකින ශක්තිය. ඒක දක්වල තියෙන එක්තරා විදිහක විනිවිද දැකීමේ ක්‍රමයක් හැටියටයි. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියනකොට හට ගන්නා ස්වභාවය නිසාම එහි නිරෝධයක් තිබෙන බව දන්නවා. ඒක නිසා තමයි අර සරියුත් ස්වාමීන් වහන්සේ අසජි ස්වාමීන් වහන්සේ ඒ ධම්මා හේතු පවවා තේ සංහේතුන් තථාගතෝ වාහ කියලා කියනකොටම සෝවාන් වෙලා ඉවරයි. ඒ කියන්නේ යමක් හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නවා නම් ඒක හේතු ප්‍රත්‍ය ඉවත් කළාම නිරුද්ධ වෙන්න පුළුවන් කියන එක ප්‍රඥාවන්ත කෙනෙකුට එක පාඩම වටහා ගන්න පුළුවන්. අමුතු වෙන්න කිව්වා. ඔය විදිහේ තත්ත්වයක් අපිට පේනවා. සංසාර ගැටලුව තුලින්ම නිර්වාණය මතු කර ගැනීමේ ශක්තිය තමයි අර ධර්ම චක්ෂුෂය. ඊළඟට ඒ වගේම අපිට පැහැදිලි වෙනවා අපි අර කලින් මහා නිදාන සූත්‍රයෙන් උපුටා දැක්වූ පාඩේ කියුණා
අධිවචන මාර්ග, නිරුක්ති මාර්ග ආදී භාෂා ව්‍යවහාරයේ සියලු අංගෝපාංග තියෙන්නේ නාම රූපයක් විඥානයක් කියන මේ සංසාර වටේ ඇතිට පමණි. ඊට එහා නොවේ කියන එක. ඉත්තාවතා කියලා වචනයක් එහෙම කිව්වේ මෙතකින්ම මේ සංසාර වටේ කරකැවෙනවා අය. ඉත්තාවතා ජායේතවා ජීයේතවා මීයේතවා චවේතවා උපජ්ජේතවා ආදි වශයෙන් ජාති ජරාමන් චුති උප්පත්ති ආදී සියලුම සංකල්පයන් අර්ථවත්ව යොදන්න පුළුවන් වන්නේ අර දියසුලි තත්ත්වයේ තිබෙන තා. ඒ කියන්නේ විඥාන නාම රූප දෙක එකට යන තා පමණයි කියන එකයි. යම් කිසි ක්‍රමයකින් මේ තියෙන සම්බන්ධය බිඳෝ අර සංසාර වටේ අර දියසුලි නතර කළොත් ඊට එහාට කියන්න දෙයක් නැහැ. යේන නම් වජ්ජෝ තම තස්සනත්ති. ඔය විදිහට රහතන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා. යම් ආකාරයකින් කියනවා නම් එහෙම කියන්න හැකි තත්ත්වයක් ඔහුට නැත කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් මේ කාරණයටම මේ දියසුලි උපමාවටම බොහෝ දුරට කිට්ටු කරන්න පුළුවන් සූත්‍ර කොටස් අපිට තවත් තැන් වලින් හමු වෙනවා. දීඝනිකාය මහා ප්‍රධාන සූත්‍රයේ සඳහන් වෙනවා. විපස්සී බෝසතාණන් වහන්සේ මේ දියසුලිය හඳුනාගත්ත හැටි. ඒක හරියට අර ඇස් ඇති කෙනෙක් ගඟක් ළඟ ගහක් යට ඉඳගෙන ඉන්නකොට එතනට වැටෙන කොළයක් දියවැලකට අහුවෙලා ගහගෙන ගිහිල්ලා දියසුලියක් වටේ කරකැවිලා නැති වෙලා යනවා දැකලා යම් කිසි නිගමනයක් ගන්නවා වගේ. අර පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් වටහාගත් බවයි සඳහන් වෙන්නේ. සමහරෙක් හිතන්න පුළුවන් පූර්වේනි ආසාන ස්මෘති ඇති කරගෙන අවබෝධ කරගන්න දෙයක් කියලා. නමුත් මෙතන සඳහන් වෙනවා විපස්සී බෝසතාණන් වහන්සේ පිළිබඳව යෝනිසෝ මනසිකාරා අහුපඤ්ඤාය අභිසමයෝ කියලා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාවෙන් අවබෝධ කරගත්ත කියලා. යෝනි කියන්නේ ප්‍රභව ස්ථානය, ඇති වෙන ස්ථානය, හටගන්න ස්ථානය. මේ පැත්තට යොමු වෙන මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට මෙතන සඳහන් වෙන හැටියට විපස්සී බෝසතාණන් වහන්සේ පටිච්චසමුප්පාදය හෙළි කරගන්න පටන් ගත්තේ අග කොනේ ඉඳලා. කිම්මිනුකෝ සති ජරා මරණං හෝති කිම්පච්චයා ජරා මරණං. කුමක් ඇති කල්හි ජරා මරණය වෙයිද කුමක ප්‍රත්‍යයෙන්ද ජරා මරණය කියලා ওই විදිහට උන්වහන්සේ තමන්ම ප්‍රශ්නයක් නැගුවා. ඊළඟට ඊට පිළිතුරේ එක්කම උන්වහන්සේට පහළ වුණා. ජාතියා කෝ සති ජරා මරණං හෝති ජාතිපච්චයා ජරා මරණං. ජාතිය උපත ඇති කල්හි ජරා මරණය වෙයි. ජාති ප්‍රත්‍යේනි ජරාමරණ කියලා මේ විදිහට දිගටම කරිනුත් අපි සඳහන් කළ ආකාරයට යුගල යුගල වශයෙන් ජෝඩු ජෝඩු වශයෙන් ඈඳුතු වශයෙන් පටිච්චසමුප්පාදයේ දෙක දෙක ඉදිරියට ගෙන ගියා. ඒ කියන්නේ ඊළඟට ඕන කියවෙනවා කිම් විනකෝ සති ජාති හෝති කිම් පච්චා ජාති භවේ කෝ සති ජාති හෝති භව පච්චා ජාති කුමක් ඇති කල්හිද ජාතිය ඇතිවන්නේ කුමක ප්‍රත්‍යයෙන්ද ජාතිය භවය ඇති කල්හි ජාතිය උපත ඇතිවන්නේ භවය ප්‍රත්‍ය කොටගෙන ජාතිය කියලා ওই විදිහට විමසමින් ගිහිල්ලා නාම රූපයත් පහු කරගෙන ගිහිල්ලා විඥාණයට හේතුව සොයනකොට ආපහු යරින්න සිද්ධ වුණා. විඥාණයට හේතුව සෙව්වේ හැටිය පෙන්නා නාම රූපයමයි විඥාණයට හේතුව. එතෙන් දිපෙනවා මේ දෙකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවය. ඊළඟට විපස්සී බෝසතාණන් වහන්සේ තමන්ටම කියාගත්තා පච්චුදාවත් ඇති කෝ ඉදං විඥානං නාම රූපං මානා පරංගච්ඡති. එත්තාවතා ජායේතවා ජීයේතවා චවේතවා උපජ්ජේතවා යදිනං නාම රූපච්ඡය විඥානං විඥානපච්ඡය නාම රූපං. නාම රූපච්ඡය සලආයතනං සලආයතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස් පහාසා සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති ඉති. සමුදයෝ සමුදයෝති කෝ භික්ඛවේ විපස්සිස බෝධිසත්ත්වස පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුමුදපාදී කියලා මේ විදිහට දක්වන එකන දක්වන. ඊ ධර්ම චක්ෂුෂය පිළිබඳ මුල් අවස්ථාව.
දැන් කෙලින්ම සඳහන් වෙනවා ඒ යෝනිසෝ මනසිකාරයෙන්ම විපස්සි බෝසතාණන් වහන්සේ මතු කරගත්තා මේ ජාති ජරා මරණ ආදී සියලුම ප්‍රඥප්ති තියෙන්නේ විඥාන නාම රූප දෙක අතරේ කියලා. එතන විශේෂ වචනයක් සඳහන් වෙනවා පච්චුදාවත්. පච්චුදාවත් ඇති කොහේ ඉඳන් විඥාන නාම රූපම නාපරංගච්චි. මේ විඥානයේ නාම රූපය කෙරෙන ආපසු කරකිලා එනවා. පච්චුදාවත් සාමාන්‍ය ව්‍යවහාරයේන වචනයක් තියෙනවා පොළා පැනලා එනවා කියලා. ඒක හැපිලා එනවා කියන තේරෙනවා. නාපරංගච්චි ඉන්න ඔබට යන්නේ නැහැ. වෙනින් එකකට යන්නේ නැහැ කියලා මෙන්න මේ විදිහට එතාවතා මෙතකින්ම කෙනෙක් උපදිනවා දිරනවා මැරෙනවා නැවත උපදිනවා ආදි වශයෙන් පෙන්වම් කරලා ඊළඟට කියනවා විඥාන පත්‍ය නාම රූපේ නාම රූපත්‍ය අවිඥාන විඥානේ ප්‍රත්‍ය කරගෙන නාම රූපය පවතිනවා නාම රූපය ප්‍රත්‍ය කරගෙන විඥානේ පවතිනවා. නමුත් ඊළඟට විශේෂ දෙයක් මෙතන කියවෙනවා. නාම රූපච්ච සලායතන සලායතන පච්ච පස්සෝ පස්ස පච්ච වේදනා. දැන් අර සොයාගෙන ආපු මාර්ගයේ නැවතත් ආපසු ආවර්ජනා කරනවා. අර දෙක අතරේ අර විදිහට අන්‍යෝන්‍ය සම්බන්ධතාව තිබුණේ වී නමුත් ඒ නාම රූපයටම හේතු වෙච්ච තව ගොඩක් තියෙනවා. නාම රූප ළඟට සලායතන පස්ස වේදනා සංහා ආදී. ඒ වාර නාම රූපය පැත්තේ තියෙනවා. විඥාණය තනියම මෙහා පැත්තේ. මේ විදිහට අපිට හිතා ගන්න තියෙනවා. මේ සමුදේ පැත්තේ හිරි කරගත්තු ආකාරය. ඒ වගේම විපස්සී බෝසතාණන් වහන්සේ නිරෝධ පැත්තත් අර විදිහටම යෝනිසෝ මනසිකාරයෙන් හිරි කරගත්තා. කිමිනුක අසති ජරා මරණ නොහොති. කිස නිරෝධා ජරා මරණ නිරෝධ. කුමක් නැති කල්ලෙද ජරා මරණය නැති වෙන්නේ? කුමක නිරෝධ වීමෙන්ද ජරා මරණය නිරෝධ වන්නේ? ඊළඟට ඒකට පිළිතුරු වශයෙන් වැටුනේ ජාතියක් හෝ අසති ජරා මරණක් නොහොති. ජාති නිරෝධා ජරා මරණ නිරෝධ. ජාතිය නැති කල්හි ජරා මරණය නැති වෙන්නේ. ජාතිහි නිරෝධයෙන්ම ජරා මරණය නිරුද්ධ වෙන්නේ. ওই විදිහට කලින් කලා වගේම ඉදිරියට සොයාගෙන ගියා. එහෙම කියලා නාම රූප විඥාන දෙකේදී තේරුම් ගත්තා නාම රූප නිරෝධා විඥාන නිරෝධ විඥාන නිරෝධා නාම රූප නිරෝධ. අතන අර සංදිස්ථානයේ බින්ද හැටිය මොකද වෙන්නේ? විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය කරලා එහෙම නැත්නම් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධය කළාම ඊළඟට නාම රූපය ළඟ තියෙන අනිකුත් අංග සියල්ලම සලායතනය පස්ස වේදනා ආදී ජාති ජරා මරණ දක්වා නිරුද්ධ වෙනවා කියන එකයි එතනින් තියෙන්නේ. ඒ හෙළි කරගත්තු ධර්ම චක්ෂුෂය මුල් කරගෙන විපස්සී බෝධතාණන් වහන්සේ ඊළඟට ඒ සූත්‍රය සඳහන් වෙනවා. පංචසුපාදානස්කන්ධයේ උද්‍යබ්භානුපස්සී විහාසි. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව හට ගැනීම නැතිවීම දක්මින් වාසය කළාය. වැඩි කලක් යන්නට කලින්ම හෙළි කරගත්ත විපස්සනා මාර්ගයන්ව පුහුණු වීමේදීම විපස්සී බෝධතාණන් වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම ආශ්‍රයයන්ගෙන් මිදුණ අය සම්බෝධිය ලබාගත්තයි කියන එක. එතකොට මෙතන කියවෙනවා අධිගතෝ කෝ ඥායං විපස්සනා මග්ගෝ බෝධාය. මෙතන තියෙන්නේ ඉතාමත්ම වටිනා ධර්මයක්. බෝධිය සඳහා විපස්සනා මාර්ගය, විදර්ශනා මාර්ගය. ඒ විදර්ශනා මාර්ගයේ ප්‍රධානම කාරණය තමයි මේ කියාපු නාම රූප විඥාන දෙක අතර සම්බන්ධතාව. අටුවාවේ එහෙම පෙන්නුම් කරනවා විපස්සී බෝධතාණන් වහන්සේ මේ අවිජ්ජා සංඛාර ගැන සඳහන් කරන්නේ නැත්නම් මොකද කියන ප්‍රශ්නය නගලා ඒව අතීතේ තියෙන නිසා ඒව පෙනුන්නේ නැත්තේ. නමුත් ඒක නොවේ කාරණේ. මේ නාම රූප විඥාන යන දෙක අතර සම්බන්ධතාව නොදැනීමමයි අවිද්‍යාව. ඊළඟට මේ දෙක දිගට පැවතී යාමට උපකාර වන්නේ සංස්කාර. මේ විඥාන නාම රූප දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව නිරන්තරව පවතින්නේ සංස්කාර නිසායි. තනේ සූත්‍රය සඳහන් නොවුන නිසා අටු ආචාර්යින් වහන්සේලා ඒක තෝරන්නේ අර දෙක අතීතයට දාලා. එහෙම තේරුව නම් අපිට පැහැදිලි වෙනවා විපස්සී බෝසතාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ඇති වෙන්නේ බැහැනේ ඒ මුල් අංග දෙක නැතිනම්.
එතකොට මේ අංග දෙක විශේෂයෙන් සඳහන් නොකළේ ඒවා පසුබිම තියෙන නිසායි. එක්තරා විවරණ ක්‍රමයක් අනුව අවිද්‍යාවෙන් පටන්ගෙන විවරණය කරන්න පුළුවන්. නමුත් මෙතනට ඇවිල්ලා මේක නැවතුනේ මොකද? මේ දෙකේ සම්බන්ධතාවට හේතුව වෙන්නේ අර දියවැල ගැන කිව්වා වගේ එකක්. දියසුලියට වඩා ඈතිනුයි අපිට දකින්න ලැබෙන්නේ දියවැල යන ආකාරය. දියවැල අර විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අමතක කරලා නිත්‍ය සුඛාත්ම ස්වභාවයක් සොයාගෙන ඉදිරියට යන එක අවිද්‍යාව. ඊළඟට දියගඳ පීරාගෙන යන ඒ පතු දියවැල් විඥාණයම තමයි විඥාන කියලා කියන්නේ. ඒ විදිහටම දැන් මෙතන අර පුද්ගලයා පිළිබඳව සලකලා බලනකොට විඥාන නාම රූප දෙකේ සම්බන්ධතාවට පසුබිමින් සිටින්නේ මේක කෙලවර වෙන්නේ දුකිනුයි කියන අවබෝධය නැතිවම. එහෙම නැත්නම් වෙනත් විදිහකින් කියනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය නොතකා නිත්‍ය සුඛ ආත්ම තත්ත්වයක් සොයාගෙන ඉදිරියට යාමයි. ඒක නිසා ඇතිවන අරැඳීම් ප්‍රයත්න රාශියමයි අර සංස්කාර. සංස්කාර මතයි ඒ විඥාණය රඳා පවතින්නේ. ඊළඟට ඒ විඥාණයටම සම්බන්ධයි නාම රූපය. නාම රූපය පැත්තෙන් අර ඉතිරි අංග ටික තියෙනවා. ඔය විදිහට දැන් අපිට මානසික වශයෙන් චිත්ත රූපය මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව එක්තරා විවරණයක් ඉති ඇති කරගන්න පුළුවන්. දැන් එතකොට මේ සූත්‍රේනොත් අපිට මහා නිදාන සූත්‍රය කියා කරුණු සනාථ වෙනවා. තවත් ඒ වගේම වටිනා සූත්‍රයක් තිබෙනවා සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කරන සූත්‍රයක් සංයුත් සංගේ නිදාන සංයුත්තේ. එතන මේ සරියුත් ස්වාමීන් වහන්සේ දියසුලියටත් වඩා හිතා ගන්න පුළුවන් පහසු උපමාවක් දක්වන්නේ. බටකොටු මේටි දෙකකට සමාන කරනවා මේ විඤ්ඤාණයත් නාම රූපයත්. විඤ්ඤාණයත් නාම රූපයත් හරියට අර බටකොටු මේටි දෙක උඩින් එකකට එකක් හේතු වෙන ආකාරයට හිටවලා තින් එකක් ඇද්දාම ඒකං ආගාඩ්ඩෙය ඒකා පපතිය අපරංචිය ආගාඩ්ඩෙය අපරාපපතිය. ඒ කියන්නේ එකක් ඇද්දාම අනික වැටෙනවා. එහා එක ඇද්දාම මෙහා එක වැටෙනවා. ඔය විදිහට හිතව බඩකොටු මිටි දෙකක් හැටියට පෙන්වම් කරනවා මේ විඥාණයත් නාම රූපයත් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. අඤ්ඤමඤ්ඤ පත්‍ය සම්බන්ධතාවය. එහෙම කියලා ඉවර වෙලා ඊළඟට කියාගෙන යනවා විපස්සි බෝසතාණන් වහන්සේගේ අවබෝධය වගේම නාම රූපච්ඡය සලආයතන සලආයතන පත්‍ය අපස්සෝ පස්ස පත්‍ය වේදනා ආදී වශයෙන් අනිකුත් අංග. ඊළඟට එහි නිරෝධිය දැක්වීමේදී පෙන්වම් කරන්නේ අපි හිතමු දැන් වම් පැත්තේ තියෙනවා කියලා විඥාන බඩකොටු මිටි දකුණු පැත්තේ නාම රූප වටකොටු මිටි හිටවල තියෙනවා කියලා. මේ නාම රූප වටකොටු මිටියටම හේතු කරලා තියෙනවා තව අංග රාශියක්. එහෙම හිතෙන් මම ආගත්තාම තේරුම් ගන්න වඩාත් පහසුයි. සලආයතන, පස්ස වේදනා. ওই විදිහට වටකොටු මිටි රාශියක් තියෙනවා. ඒ ඔක්කොම නාම රූප වටකොටු මිටියට හේතු වෙලායි තියෙන්නේ. දැන් විඥාන වටකොටු මිටි ඇදහැටි අර ඔක්කොම එක සැරේටම ඇදගෙන වැටෙනවා. ආයිත් මේකේ අතරක් නැහැ. සංදිටික අකාලික වශයෙන්, එහි පස්සික වශයෙන්, එහෙම පිටින්ම දුක්ඛක්ෂය වෙනවා. සංසාර දුක්ඛය සම්පූර්ණයෙන්ම එතනම ඉවර වෙනවා. එතකොට මේ සූත්‍රයේ අනුවත් හිතාගන්න පුළුවනි සාමාන්‍ය අවබෝධයට වඩා, සාමාන්‍ය කෙනෙකුගේ විශ්වාසයට වඩා විශේෂ තත්ත්වයක් මෙතන තිබෙනවා. මේක නිසා තමයි අපි කලින් කිව්වේ ජාති ජරා මරණ ආදී සංකල්පවල ගෙවි යන ස්වභාවයක් තියෙනවා කියලා. මේ නිසා තමයි අර අනිච්චං සංඛතං පටිච්චසමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා ජරා මරණය ගැන පවා කිව්වේ. මේ ගැන කල්පනා කරලා බලනකොට මොකද මේවා අනිත්‍ය කියන්නේ? ක්ෂය වෙල යන්නේ මොකද කියලා හිතාගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් මේ පිනින්නේ මේ සියලුම සංකල්ප අර නාම රූපෙට හේතු වෙලා තියෙන නිසා. මේ දියසුලිය මේ සංසාර වටේ එහෙම නැත්නම් මේ බටකොටු මිටි දෙකෙන් එකක් ඇද්ද හැටියේ අනිත් එකට හේතු වෙලා තියෙන මේ සියල්ලම මේ දුක් ගොඩ එහෙම පිටින්ම අකාලිකවම නැතිව යනවා. එතකොට ওই විදිහටයි දැන් අපි විවරණය කරගෙන ආපු මාර්ගෙින් පිනින්නේ.